ඔහුගිය කාල සීමාව තුළ දේශපාලනයේ දිගහැරිච්ච විදිය මුන් අසලා දන්නවා. විශේෂ අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්කයි වගකීම් භාරගත්තේ. අවසාන කරන්න උනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක. එතුමාට අපි කළ යුතු යුතුකමක් හැටියට මැතිවරණයේදීත් අපි එතුමා ඒ ජයග්‍රහණය පිණිස දැඩි ලෙස කැප වෙලා අපි කටයුතු කෙරුවා. දැන් අපිට නිදහස ලැබිලා තියෙනවා. අපි දේශපාලනය කළ යුත්තේ කාත් එක්කද කියලා ඉඳු කරන්න. මම ලිපියකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්තුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙන බව දැනුම් දීලා තියෙනවා. දීර්ඝකාලීන මිත්‍ර අපේ දිලිත් ජයවීර මැතිතුමා, ප්‍රේම කුමාරනායක මැතිතුමාගේ ආශිර්වාද ඇතුව බිහි කරපු මේ මව්බිම ජනතා පක්ෂය අපි දැක්ක රට පුරා තරුණයින්ගේ ගෞරවාදරයට ලකුණ මුතුමාගේ පක්ෂය. ආපු ගමනම ජනාධිපති වර්ණයක් දිනන එක පහසු කාර්යයක් නෙමේ. ඒ නිසා තමයි අපි දිනන අපේක්ෂකින්ගේ පක්ෂයකට නෙමෙයි ප්‍රතිපත්තිමය වශයෙන් මුතුමාගේ ප්‍රතිපත්ති වලට එකගතාවය පළ කරලා විතරක් නෙමෙයි ඒ ප්‍රතිපත්ති රට පුරා ගෙන ගිහිල්ලා මේ පක්ෂය ශක්තිමත් කරන්න ජාතික සංවිධායකවරයා හැටියට මේ වගකීම අපි බාරගන්න තීරණය කෙරුවේ මේ පක්ෂය ලංකාවේ වඩාත්ම ශක්තිමත් පක්ෂය බවට පත් කිරීමේ අරමුණෙන් කියන කාරණේ මම ගෞරවයෙන් මේ අවස්ථාවේදී මතක් කරන්න අවශ්‍යයි. පහුගිය මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලයේ දැකපුවාමත් අපිට පැහැදිලි වෙනවා සාම්ප්‍රදායික දේශපාලනයට තියෙන තැන කොහෙද කියලා. පිටසා සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහාට ගිහිල්ලා විශේෂයෙන්ම තමන්ගේ යහපත පිණිස දේශපාලනය කරනවට වඩා සමාජයේ යහපත පිණිස දේශපාලනය කරන කණ්ඩායමක් රැඳී සිටින බහුබිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මැතිතුමා සමග වැඩ කරන්න බාර අරගෙන තියෙන්නේ ඉතාම සතුටින්. වගේම පුතුමා දන්නවා අපි බාර ගන්න මම සහ මගේ කණ්ඩායම බාර ගන්න කර්තව්‍යයක් අපි ලේසියෙන් පරාජය වෙලා අතාරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම මේ පක්ෂයේ ජයග්‍රහණය කරා ඔබතුමත් සමග අපි මෙහෙවනවා. පාර්ලිමේන්තුව විසුරුවුවට පස්සේ තමයි අපි මේ තීන්දුව අරගෙන තියෙන්නේ. ඒ නිසා සාමාන්‍ය පුරවැසියෙක් හැටියට මටත් අයිතියක් තියෙනවා අපි දේශපාලනය කරන්නේ කොහෙද කියලා තීන්දුව කරන්න. ඒ නිසා සියලු තැන් අතරින් අපි මව්බිම ජනතා පක්ෂයේ තෝරාගෙන තියෙනවා අපි දැඩි කැපවීමෙන් මේ පක්ෂයේ ජයග්‍රහණය කරා මෙහෙවන්න ඉදිරි මහමැතිවරණයේදී රට පුරා අපි බලාපොරොත්තු වෙනවා.